ස්ටාර් පොයින්ට්ස් වාසි කාලෙ මෙන්න. මේ අවුරුදු කාලේ ස්ටාර් පොයින්ට්ස් රිඩීම් කර ඔබත් වාසි ගොඩක් ලබා ගන්න. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංධාන වැඩසටහන සඳහා ලෝක බැංකුවේ ප්‍රතිපත්ති මූලිකකරණ වැඩසටහනේ සහාය ලබා දීමට එකඟත්වය පළ කර තිබෙන බව. මුදල් අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා දැනුම් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ පළමු නිදහස් කිරීම ලැබුණා. මේ ශ්‍රී ලංකා රජය විසින් සාර්වාර්ථික අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමග පුළුල් ආර්ථික ස්ථායිකරණ ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. එකී වැඩසටහන සඳහා සිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මගින් සහාය දැක්වීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තියෙනවා. ඒ අනුව ආර්ථික කටයුතු පරිවර්තනයේ වර්ධනය, තරංගකාරීත්වය වැඩි දියුණු කිරීම හා දුප්පත් සහ අවදානම් වලට ලක්වන ආරක්ෂා කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන පදනම්ම ලෝක බැංකුව විසින් සිය සහාය ලබා දෙනවා. ඒ සඳහා ආධාර වැඩසටහන් සම්බන්ධීකරණ ක්‍රියාවලිය ජනාධිපති කාර්යාලය මගින් සිදු කිරීමට අදාළ අරමුදල් සම්පාදනය කරගෙන ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පැවරීමටත් මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 350ක විශේෂිත ණය පහසුකම් ලබා දීමට එකඟතාවය පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීර්ණ අරමුදල් පහසුකමට සමගාමීව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පාලනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 350ක ප්‍රතිපත්තිය පදනම් කරගත් විදේශ ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක තාක්ෂණික සහාය ආධාර මුදලක් ලබා දීම සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහල් 4කට වැඩි නබ ගොඩනැගිලි ඉදිකිරීම ලබන පළවෙනිදා සිට සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මේ අතර නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හා අදාළ සියලු ප්‍රතිසංස්කරණ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රමුඛතා පදනමින් ක්‍රියාත්මක කිරීම එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු සමාජිකයන් 10 දෙනෙකු එම අනුකමිටුවට ඇතුළත්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමඟ.